नमस्ते आफ्टर स्कूल हिंदी में आपका स्वागत है। महात्मा गांधी वरक पवसल तिबेनवा अभी जीवत्ते हेट मेरेनवा केल हितागेन हेबै अभी इगन गतियुत्ते अभी हेमदाटम जीवत्वेनवा केल हितागेन ऐ तुमन हेम कियान अत्तरम अभी जीवत्वेन ओने मे अभी वटा तियन हेमदेम अभीट दवसक नति वेनवा केल हितागेन ए कियान्ने अभीट अभी लंग तियन हेमदेम कोयिम वेलावक हरि अभीट अतहरिन्न शक्तिय तियन्न ओने හැබැයි අපි ඉගෙන ගද්දී ඒක ටිකක් වෙනස් වෙන්න ඕනේ. මොකද අපි ඔබ හිතන්නකෝ අපි හෙට මැරෙනවා කියලා හිතලා ඉගෙන ගත්තොත් එහෙම සමහර විට ඔබ ඉගෙන ගන්නේ නැහැ. අලුත් දෙයක් ඉගෙන ගන්නේ නැති වෙන්න පුළුවන්. අලුත් දෙයක් මග ඇරලා යන්නේ නැති වෙන්න පුළුවන්. මග ඇරලා යනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කරන්න ඕනේ දේ තමයි අපි හැමදාටම ජීවත් වෙනවා කියලා හිතාගෙන අලුත් දේවල් නිරන්තරයෙන් ඉගෙන ගන්න ඕනේ. අපිට අලුතෙන් ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවන් අපි හරියට ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඇත්තටම ඔබට හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආෆ්ටර් ස්කූල් හින්දි වැඩසටහනින් අපි ඔබට හින්දි භාෂාව ඉගෙන ගන්නටත් අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ ඒක නිසා. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන මේ හින්දි භාෂාව ඉගෙන ගන්න ඔබට කවදම හරි දවසක මේ හින්දි භාෂාව වැදගත් වෙයි. එහෙම නේද වර්ණිචි? ඔව්. ජීවෝ ඇසේ කි ජෛසේ කල් හි මරනේ වාලේ හෝ ඔර් සීකෝ ඇසේ කි ජෛසේ හමේෂා ජීනේ වාලේ හෝ। तो उस अनमोल कथन के साथ आज भी हम शुरू करेंगे आपका पसंदीदा कार्यक्रम आफ्टर स्कूल हिंदी। සුපුරුදු පරිදි ඔන්න අපි අදත් විභක්ති පාඩම ඔබට උගන්වන්න තමයි සූදානම් වෙන්නේ. අදනම් වරුණිචි විභක්ති පාඩම ඉවර වෙනවද? ඔව්, ඇත්තටම අද අවසාන කොටස. විභක්ති පාඩක ආඛිරි භාග, ඒ කියන්නේ හතරවෙනි කොටස තමයි ඔන්න අද අපි ඔබට උගන්වන්නේ. ඉතින් ඔබට අපි සති 3ක් පුරාවට මේ විභක්ති පාඩම ඉගෙන ඔන්න අද අපේ හතරවෙනි සතිය වරුණිචි කියුවා වගේ ඉතින් ඔබට හැකියාව තිබෙනවා අදත් අපි අවසාන වශයෙන් විභක්ති පාඩම අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද මේ කියලා දෙන දේවල් ඔබට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සහ ඔබට අවබෝධ වෙන්නේ අර කලින් සති 3ේ දේවල් ඔබට මතක නම්. ඉතින් ඒක නිසා ඒ දේවලුත් මතක් කරගෙනම අපි අපේ පාඩම ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් බලමු අද විභක්ති පාඩමේ අවසාන කොටස කොහොමද වෙන්නේ කියලා. වරුණිචි අපි යමු පාඩමට. එහෙනම් ओ देंगी सति तुनाक तीसे अभी वोट विभक्ति उगाननवा उन्नाद मे विभक्ति यदेन विशेष अवस्थागेन तमय वोट केल देन बलन्न टीवी रेडियो टेलीफोन मेन मे टीवी रेडियो टेलीफोन कियन वचन तुन समग बहु विलावट पर कियन विभक्ति तमय यदेन एक सिंहल भाषावट वेडिय मितन विनास देंग अभी उदाहरण विधियट गत्तो रेडियो वे गीत असन्न रेडियो वे गीत असन्न ने अट अर मे पर्कन विभक्ति सामान्य पर्कन विभक्ति मत के अर्थ अभ्योटिगे नमूति मे वगे अवस्था वाले सिंहल विधियट निमेक भाविता वेन्े रेडियो पर् गाना सुनो रेडियो पर् इवगे मे रेडियो कटिकेन हिंदी वचने आकाशवाणी मे आकाशवाणी के वचने भाविता कला पर् विभक्ति तमय अभी भाविता कराने आकाशवाणी पर् गाना सुनो ඒ වගේම තමයි ටීවී. ටීවී එකේ චිත්‍රපටය බලන්න. එතකොට ටීවී පර් ෆිල්ම් දේකෝ. අර පර් කියන්නේ මත තමයි. අපි සිංහලෙන් කියන්නේ ටීවී එක මත චිත්‍රපටය බලන්න කියලා. නමුත් හින්දියෙන් කියන්නේ ටීවී පර් ෆිල්ම් දේකෝ. ඒ වගේම ටීවී එකට කියන්නේ දූරදර්ශන් කියලා හින්දියෙන්. ඉතින් ඒ හින්දි වචනේ පාවිච්චි කරත් දූරදර්ශන් පර් ෆිල්ම් දේකෝ කියලා තමයි යොදන්නේ. ඒ වගේම ටෙලිෆෝනෙන් කතා කරන්න टेलीफोन पर बात करो टेलीफोन पर टेलीफोन के कियनवा दूरभाष कियला दूरभाष कियन वचने भाविता कला पर कियन विभक्ति तमय अपि योदान्नि इतिं ओन्न विशेषयेन मतगति आगन्न टीवी रेडियो टेलीफोन समग पर विभक्तिय यदे अपि हिम तमय इसर पाडं करगत्ते नेद टीवी रेडियो सह टेलीफोन समग पर विभक्तिय यदे टेलीफोन कथा करना बल टेलीफोन एने अट अलना से विभक्ति मतक नमस्ती नवतत्म तक टेलीफोन पर बात करो දැන් මේ විශේෂ අවස්ථා නිසා මේවා වැඩිපුර මතක තියාගන්නවානේ. මොකද අර සාමාන්‍ය පරිදි අපිට මතක තියාගෙන කරගෙන යන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා හොඳට මතක තියාගෙන ඔබ අවධාරණය කරගත යුතු පාඩමක් තමයි ඔන්න කොටස් ටිකක් තමයි අද වර්ණචි ඔබට කියලා දෙන්නේ. වර්ණචි ඊළඟට මොනවද තියෙන්නේ? ඊළඟට ඔන්න තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. මේක සිංහල භාෂාවට වැඩිය ගොඩක් වෙනස්. බලන්න ගීතාට එක සහෝදරයෙක් ඇත.
දැන් ගීතා ට ට කියපු ගමන් අපිට කෝ විභක්තිය තමයි මතක් වෙන්නේ නේද? නමුත් හින්දි භාෂාවේ මේක මේ වගේ වාක්‍යයක් භාවිතා වෙන විදිහ වෙනස්. ගීතා කා එක් ভাই හැ. ගීතා කා එක් ভাই හැ. කවුරු හරි කිව්වොත් එහෙම ගීතා කෝ එක් ভাই හැ කියලා ඒක වැරදි. ඒක අර සිංහලෙන් හිතලා සමහරව එහෙම ලියනවා. නමුත් ඒක වැරදි. බලන්න දැන් ගීතාට සහෝදරයන් දෙදෙනෙක්. සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේ අවස්ථාවල දැන් සහෝදරයන් දෙදෙනෙක් කියන්නේ බහුවචනයි පුරුෂ ලිංගයි. එතකොට අපි කේ විභක්තිය භාවිත කරන්නේ. ගීතා කේ දෝ ভাই හැ. ගීතා කේ දෝ ভাই හැ. කෝ විභක්තිය එහෙම දාන්න බෑ. ඒ වගේම ගීතාට එක සහෝදරියක් සිටි. ගීතා කී එක් බහන් හැ. බහන් කියන වචනේ ස්ත්‍රී ලිංගයි නේ. ඒකෙන්ද අපි කී විභක්තිය තමයි භාවිත කරන්නේ. ගීතා කී එක් බහන් හැ. ගීතාට සහෝදරියන් දෙදෙනෙකි. ඒත් කීම තමයි. ගීතා කී දෝ බැහනේ. දැන් බැහන් කියන්නේ සහෝදරියනේ. ඒකේ බහුවචනේ බැහනේ. දෝ කියන්නේ දෙන්නෙක් කියන එක. දෝ බැහනේ හේ. එතකොට ස්ත්‍රීලිංග ඒකවචන බහුවචන දෙකටම අපි කී විභක්තිය තමයි යොදන්නේ. ගීතා කී දෝ බැහනේ හේ. ඒ වගේ ඉතින් අර දැන් ඇත්තටම තමන්ගේ දේවල් තමන්ගේ ශරීරය අවයව වෙන්න පුළුවන් පවුලේ සමාජිකව වෙන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවල අර සම්බන්ධ විභක්ති අපි කිව්වේ කොහොමද සම්බන්ධ කියන්නේ සම්බන්ධයක් තියෙනවා කියන එකනේ ඒ වගේ තමන්ගේ දේවල් හඳුන්වනකොට අපි සම්බන්ධ විභක්තිය තමයි භාවිත කරන්නේ අර සිංහලෙන් හිතලාට කිව්වහම කෝ දාගෙන ගියොත් ඔක්කොම වැරදි ඔන්න බලන්න තවත් විශේෂ දෙයක් තියෙනවා දිනන්න උත්සාහ කරන්න අපි ක්‍රිකට් ටීම් එකකට තමයි මේක නම් කියන්න ඕනේ නේද ජීත්නේ කී කෝෂිෂ් කරෝ කම් සේ කම් කෝෂිෂ් කරන්න चाहिए නේ අඩුම වශයෙන් උත්සාහ කරන්නවත් ඕනේ නේ මෙතනත් බලන්න මේ කෝෂිෂ් කෝෂිෂ් කියන්නේ උත්සාහ කියන එක මේ කෝෂිෂ් කියන වචනේත් එක්ක කී විභක්තිය තමයි හැම වෙලේම භාවිතා වෙන්නේ ඒ වගේම ජීත්නා කියන ක්‍රියාපදය ජීත්නේ වෙලා තියෙනවා ජීත්නා කියන්නේ ක්‍රියාපදයේ දිනනවා කියන එකනේ ජීත්නේ කී කෝෂිෂ් කරෝ දිනන්න උත්සාහ කරන්න හරණී කී කෝෂිෂ් මත් කරෝ පරදින්න උත්සාහ කරන්න එපා ඊළඟට බලන්න රටට සේවය කරන්න දේශ් කී සේවා කීජියේ සේවා මේ කෝෂිෂ් වගේම තමයි සේවා කියන වචනේ මේ සේවා කියන වචනෙත් එක්කත් අපි කී විභක්තිය තමයි භාවිත කරන්නේ කී සේවා කී කෝෂිෂ් දේශ් කී සේවා කීජියේ රටට කිව්වහම කෝ විභක්තිය හැම දැම්මොත් ඉතින් ඉවරයි ලකුණු නෑ ඔව් දෙවියන්ට පූජා කරන්න දෙවියන්ට පූජා කරන්න බලන්න ට කිව්වහම කෝ මතක් වෙන්නේ නමුත් භගවාන් කී පූජා කීජියේ භගවාන් කී පූජා කීජියේ එතකොට කෝෂිෂ් සේවා පූජා ඒ වගේවත් එක ඒව විතරක් නෙමේ ඊට අමතරව තවත් මේ වගේ විශේෂ පද තියෙනවා නමුත් අර බහුලව අපිට භාවිතා වෙන පද කිහිපයක් විතරයි මම සඳහන් කරන්නේ මේහන සහායතා ප්‍රතික්ෂා ඔන්න ඔය වචන එක්කත් කී විභක්තිය තමයි අපි භාවිතා කරන්නේ ඉතින් අඩුම ගානේ කම්සිකම් මෙන්න මේ වචන තුනවත් මතක තියාගන්නකො කෝෂිෂ් සේවා පූජා සමග කී විභක්තිය යෙදේ කියන එක. ඔන්න තවත් විශේෂ දෙයක් අපි කතා කරනවා. මම ඔබව හමුවන්නම්. මම ඔබව හමුවන්නම්. ඔබව කිව්වහම අපිට ආප්කෝ කියලා තමයි හිතෙන්නේ නේ. නමුත් ඒකත් විශේෂයි. ඉතින් විශේෂ හින්දා මේ විශේෂ ගොඩට දාලා තියෙන්නේ. මේ ආප්සේ මිලුංගා. මේ ආප්සේ මිලුංගා. ආප්කෝ මිලුංගා කියලා කියන්නේ නැහැ. ඒකනම් අපි තව ටිකක් විස්තර කරමු මේ වාක්‍ය තුන බලලා නේ. මේ ආප්සේ මිලුංගා. ඒතරම මේ මිලුංගා කියනකොට මේක චන්ද්‍රබිඳක යෙදුනා නම් ගොඩක් හොඳයි. ඊළඟට අපි නුඹට ආදරය කරන්නෙමු. නුඹට කිව්වහම තුම්කෝ එහෙම දාන්නේ නැහැ. හම් තුම්සේ ප්‍යාර් කරතේ හැ. හම් තුම්සේ ප්‍යාර් කරතේ හැ. දැන් බලන්න මේ මිල්නා කියන ක්‍රියාපදයේ සමග සේ විභක්තිය යෙදෙනවා. එතකොට ප්‍යාර් කරන එකත් අපි සේ තමයි දැම්මනේ තුම්සේ ප්‍යාර් කරනා. සීතාට කියන්න. ට කියනකොට කෝ විභක්තියනේ මතක් වෙන්නේ. නමුත් මතක තියාගන්න. සීතාසේ කහෝ. සීතාසේ කහෝ. ඉතින් මේ සේ විභක්තිය ගැන තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මිල්නා කියන ක්‍රියාපදය. මිල්නා කියන ක්‍රියාපදයේ අර්ථ දෙකක් තියෙනවා රුවනිමා. එකක් තමයි හමු වෙනවා කියන අර්ථය. මෙතනත් තියෙන්නේ නේ. දැන් මම කියනවා මෙහෙම මම රුවනිමාව හමුවන්නම්. මෑ රුවනිමාසේ මිල්ති හු. මෑ රුවනිමාසේ මිල්ති හු. ඉතින් ඔය හමු වෙනවා කියන අදහසින්
හැමලේම මිල්නා යොදනකොට සේ විභක්තිය තමයි භාවිතා වෙන්නේ. මිල්නාවල තවත් අර්ථයක් තියෙනවා. ලැබෙනවා කියන අර්ථය ලැබෙනවා. ඔන්න ලැබෙනවට කියන්නේත් මිල්නා හමු වෙනවට කියන්නේත් මිල්නා. හැබැයි ඉතින් ලැබෙනවනවා ලැබෙනවා කිව්වහම නම් අපිට සේ විභක්තිය දාන්න බෑ. එතකොට කෝ විභක්තිය දාන්න පුළුවන්. අපි කියනවා රුවනිමාට මුදල් ලැබුණා. රුවනිමා කෝ पैसे मिले पैसे तो अभी तक नहीं मिले हैं ना वो अलग बात है ठीक है लेकिन रुवनिमा को पैसे मिले उन्हें दें रुवनिमा ट कि वो हम अपने रुवनिमा को दें अंतिम मिले मिले क्या ने लेबुना इवागे मट तैगी लेबेवी मुझे तोहफा मिलेगा अन्न इतकोट मुझे यार मैं वाले को दें हमने मुझे ने इवागे अभी तो राम ट पोतक लेबेवी राम को किताब मिलेगी එතකොට ඔන්න හමු වෙනවා කියන අර්ථයෙන් අපි මිල්නා සමග සේ විභක්තිය යොදනවා ලැබෙනවා කියන අර්ථයෙන් මිල්නා සමග කෝ විභක්තිය යෙදෙනවා අමාරුයිනේ ටිකක් අමාරුයි තියාගන්න ඕනේ නේද ඒත් අමාරුයි අමාරුයි අතර අපිත් ওই මුල් කාලේ ඒවා දැනගෙන හිටියෙත් නෑ ඉතින් පස්සේ තමයි අපි මේක ටිකක් ඉහළට ඒ කියන්නේ මේකේ පරතරට යනකොට තමයි මේ පුංචි පුංචි දේවල් හයිලයිට් කරලා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්න ඕනි නිසා මේවා නෝට්ස් හදලා නේද දැන් සමහර ඉන්දියානු ව්‍යාකරණ පොත්වල පවා මේවා සඳහන් වෙන්නේ නෑ මොකද භාවිතයෙන් තමයි මේවා ගොඩක් අපි ඉගෙන ගත්තේ ඉතින් අර සමහර ව්‍යාකරණ අර ප්‍රධාන ව්‍යාකරණ තමයි සඳහන් කරලා තියෙන්නේ සමහර ව්‍යාකරණ පොත්වල ඒ වගේම තමයි වර්ණජි මේව මතක තියාගන්න පුළුවන් උත් භාවිතා කරද්දී නේද ඔව් භාවිතා කරද්දී ඉතින් ඔන්න මිල්නා ගැන කියනකොට නම් මේක ගීතවල නිතරම මේ හමු වෙනවා කියන වචනේ නිතරම මේ අපිට අහන්න ලැබෙනවද නේද මතකද වර්ණජිට මතකයිනේ තුම්සේ මිල්නා මිල් කර චල්නා අච්චා ලගතා හේ තුම්සේ මිල්නා මිල් කර චල්නා අච්චා ලගතා හේ अच्छा लगता है ओ तुझसे मिलना मिलकर चलना अच्छा लगता है अच्छा लगता है ओ තුම්සේ මිල්නා අන්න බලන්න තුම්සේ මිල්නානේ ඔබව හමු වීම ඔබව කිව්වට තුම්කෝ මිල්නා කියන්නේ නැහැ තුම්සේ මිල්නා මිල් කර චල්නා හමු වෙලා යන එක අච්චා ලගතාහේ හොඳ විදිහට ලැබෙනවා ඒ වගේම හොඳ විදිහට දැනෙනවා ලගතාහේ ඉතින් අර සල්මන් ඛාන්ගේ චිත්‍රපටයක ගීතයකුත් මට මේ වෙලාවේ මතක් වෙනවා තුම්සේ මිල්නා බාතේ කරනා බඩා අච්චා ලගත අස්සන ගීතයක් බලන්න මෙතන තුම්සේ මිල්නා ඔබව හමු වීම बातें करना कथा किरीम मुझे अच्छा लगता है मट होंद विधिट देनेब हम उब समग कथा करने का होंद विधिट देनेना उन्न दें अभी से विभक्ति सह मिलना गीत दिखा संधान कर ओण तरंग गीत अभी संधान करना पुलवा चित्रपट नम पवाती तुमसे अच्छा कौन है उबट वड़ा होंद कऊद उन्न दें अभी बलम एक तस्वीर है बहुत ही कलरफुल तस्वीर है ना देवियांट पूजा कराने देवियांट की वट कोदाने ने भगवान की पूजा कीजिए इलंगट तीन वा उन्न तवत विशेष दया के नवा मामा उबव बला पोरत्तु वेमी उबव की वह मिटिंग अपिट आपको ओने मतक वेन्नी बला नुमकाद वेन्नी केला मैं आपका इंतजार करती हूँ මෙතන ඇතරම් බලාපොරොත්තු වෙනවා කියන්නේ අර වේට් කරනවා මග බලාගෙන ඉන්නවා කියන බලාපොරොත්තු අර ආශා බලාපොරොත්තු නෙමෙයි මෑ ආප්කා ඉන්තසාර් කරතා හූ ඒක ස්ත්‍රීලිංග විදිහට නම් කර්ති හූ වෙනවා ආප්කා ඉන්තසාර් ඒ කියන්නේ ඉන්තසාර් එක්ක යන්නේ කා විභක්තිය ඔන්න තවත් දෙයක් තියෙනවා ඔබට ස්තුති ආප්කා ධන්‍යවාද ඔබට කිව්වට කෝ දාන්නේ आपका धन्यवाद है भाई मैं आपको धन्यवाद के ना अवस्था वकुत्तीयन वा एक विनम्र कथांतर या क्या ने वाक्य यदि न आकार देखा तीयन वा इतिंग आप इधर एक न साधन करने आवश्यक है आपका धन्यवाद केला किया न वा मितन दी मुकदमे के विशेष अवस्था वाले उगाने न हिंदा इतिंग और वाके मीठा मत रोते तेरे මේ වගේ ගොඩාක් වචන තියෙනවානේ අපි අර එදිනෙදා භාවිතා වෙන වචන තමයි මෙතන භාවිතයට අරගෙන තියෙන්නේ
ඉතින් ඔබට පුළුවන් මේ ගීත වලින් නේද චිත්‍රපට දෙබස් ඛණ්ඩ වලින් මේවා තව දුරටත් භාවිත කරන්න ඉගෙන ගන්න නේ සොයා ගන්න ඔන්න දැන් අපි අභ්‍යාස ටිකක් දීලා තියෙනවා මුලින් දම්මනේ අද අද පාඩම විතරක් නෙමෙයි දැන් අපි දවස් 4ක් තිස්සේනේ අදනේ 4 වෙනි දවස ඉතින් ඔන්න මුල්ම විභක්ති වල මුල්ම කොටසේ ඉඳන් අභ්‍යාස තියෙනවා නේ මේ පෑන කමලාට දෙන්න උත්තර කියන්න ඕනේ නැහැ නේ අපි මෙහෙම වැඩක් කරමු වර්ණිචි අපේ ප්‍රේක්ෂකීන්ට කියමු මේ උත්තර ටික ලියලා අපේ WhatsApp දුරකථනාංගයට එවන්න කියලා ඊට පස්සේ අපි හරි වැරදි බලලා මේක අපි ලබන සතියේ වගේ අපේ යාළුවන්ට අපි උත්තර ටික කියමු නේද වර්ණිචි උත්තර ටික අපිට කියන්න පුළුවන් ඕ අපිට ඔබට තියෙන්නේ උත්තර ලියලා අපිට එවන්න හැබැයි Google දාන්න බෑ අපි සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව අපිට තේරෙනවා Google දැම්මම මොන හරි ට්‍රාන්ස්ලේට් කරන්න දුන්නහම Google එකට දාන උතින් හරිම ලේසියිනේ නේ එතකොට අර ඒකේ තියෙන වචනයි ඒගොල්ලන්ගේ දැන් අපි දන්නවනේ ඒගොල්ලන්ගේ වචන සෙට් එක ඉතින් අර ඒකේ තියෙන වචන දානකොට අපි දන්නවා මේනම් Google දාලා තමයි කියලා ඉතින් ඒක හින්දා ඔබ තනියම උත්සාහ කරන්න කෝෂිෂ් කීජේගා වැරදුනාට කමක් නැහැ නේ ඔව් වැරදුනාට කමක් නැහැ වන්නිචී ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි මොකද Google Translate කරලා අපි ඒක හොයාගත්තත් සමහර වෙලාවට අපි උගන්නපු වචන නෙමෙයි වර්ණිචී තියෙන්නේ නේද වෙනස් වචන තියෙන්න පුළුවන් එතකොට වර්ණිචීට හොයාගන්න පුළුවන් ඔයා Google Translate දාලාද නැත්නම් ඔබ විසින්ම ඒක හදලාද අපිට එවලා තියෙන්නේ කියලා අපි එහෙනම් මේ වාක්‍ය ටික අපි ඔබට ලබා දෙනවා එහෙනම් මේ ටික ලියලා අපිට එවන්න නේද වර්ණිචී ඔව් අපි චුට්ටක් කියවගෙන යමුනේ මේ පෑන කමලාට දෙන්නට නේ ඒතර අර මුලදී උගන්නපු පැටර්න් එකට පුළුවන් නංගීව පන්ති ගෙනියන්න ශිෂ්‍යාව පෙන්සලෙන් ඔන්න අල්න යන්න තියෙනවා පෙන්සලෙන් ලියයි ගුරුවරයා පාසලේ සිට සිට පැමිණේ බාල්දියෙන් වතුර වැටේ එතකොට මේ කාරණාව අක්කාගෙන් අහන්න කඩයෙන් අල්න යන්න බඩුගේ එන්න සීතා කමලාට වඩා නේ සේවි භක්තිය දෙන අවස්ථා උසයි රුවන් රවීට වඩා මහතයි වඩා කියන අදහසින් පන්තිය තුල තුල මේ කියන විභක්තිය සිසුන් සිටී එතකොට නිවස තුල බඩු ඇත වහලය මත මත කියනකොට පර් වහලය මත කුරුල්ලෝ ඇත කමලාගේ පුතා රාමේ ඔන්න මේ 13 13 වෙනි වාක්‍යය ඉඳන් ටිකක් ඉතින් පරිස්සම් වෙන්න ඕනි මොකද සම්බන්ධ විභක්තියනේ මේකනේ අමාරුනේ කමලාගේ පුතා රාම්‍ය රවිගේ දරුවෝ හින්දි උගණිති සම්බන්ධ විභක්තිය මේ ටිකේ ශංකර්ගේ සපත්තු අපිරිසිදුය රාම්ගේ දුව සරිතාය දරුවාට කෑම දෙන්න ඔන්න 17 වෙනි වාක්‍යය ඉඳලා ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනි අර අමාරුම නීතියට අනුව තමයි මේ 17 ඉඳන් ඔබට පිළිතුරු සපයන්න වෙන්නේ. ඒ වගේම 18ත් එහෙමයි ලොකු කාමරය තුල බඩු ඇත මේ තුල කියන විභක්තිය එනකොට මේ ඔක්කොම වෙනස් වෙනවා. ලොකු පිරිමි ළමයාගේ නම රාකේෂ්‍ය. කුඩා සපත්තුවේ පාට නිල්ය. හොඳයි. එහෙනම් ඉතින් ඔන්න අභ්‍යාස ටිකකුත් තියෙනවා. ඔබට පුළුවන් gederedi මේවට පිළිතුරු සපයන්න. එහෙනම් ඉතින් ඔන්න වර්ණිජී මං හිතන්නේ අද පාඩම ඉවරයි නේද අපේ විභක්ති පාඩම. අදින් ඉවරයි. ඔව්. ඔන්න එහෙනම් අපි ආෆ්ටර් ස්කූල් හින්දි වැඩසටහනින් ඔබට හින්දි භාෂාවේ විභක්ති පාඩම දැන් ඔබට උගන්වලා ඉවරයි. ඔන්න එහෙනම් වර්ණිජී ඔබට ගෙදර ඉඳලා කරන්න වැඩකුත් දීලා තියෙනවා හෝම්වර්ක් එකක්. ඉතින් මේක ඔබ කරන්න කරලා අපේ WhatsApp අංකයට එවන්න මේක. වර්ණිජී අපි WhatsApp අංකයක් මතක් කරමු නේද? ඔව්. 071 45 43 121. ඉතින් ඔබට පුළුවන් ඔබේ හෝම්වර්ක් අපිට මේ අංකයට එවන්න. ඒ වගේම ඔබේ නර්තන ගායන වාදන හැකියාවන් අපිට දන්වලා එවන්න පුළුවන්. ඒකම අපිට ලියන්න පුළුවන් නිෂ්පාදක ආෆ්ටර් ස්කූල් හින්දි ජාතික රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියන ලිපිණයට. ඇත්තටම ඔබේ අදහස් සුදහස් ඒ වගේම ලස්සන නිර්මාණ අපිට ඉතින් ගොඩක් වැදගත් නේද? ඔව් වර්ණිචි. ඒ නිර්මාණ එවනවා වගේම දැන් මේ හෝම්වර්ක් එක කරද්දී සමහර වෙලාවට ඔබට මේ පාඩම අමතක වෙන්න පුළුවන් සහ පැටලිලි සහගත තැන් එන්න පුළුවන්. ඔබ මේක සටහනක් දාගත්තත් ඉතින් ඒ වගේ වෙලාවට ඔන්න ඔබට හැකියාව තිබෙනවා අපේ YouTube නාලිකාවට ගිහිල්ලා මේ වැඩසටහන නැවත වරක් නරඹන්න. ඉතින් අපි ඔබට මතක් කරනවා ජාතික රූපවාහිනී YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපි after school හින්දි වැඩසටහනෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. අදත් සමුගෙන යන්න කලින් සුපුරුදු පරිදි ඔබ වෙනුවෙන් අපි බටනලා ගීත අනුවාදනයක් සූදානම් කරලා තිබෙනවා රස විඳිනට අවස්ථාව ලබා දෙන්න. එහෙම නේද වර්ණිචි? ජී හා. आज भी हम आपको बहुत ही मधुर बांसुरी वादन प्रस्तुत करेंगे तो
अब विदा होने का वक्त आ गया, अगले हफ्ते फिर मिलेंगे। नमस्ते। अद आफ्टर स्कूल प्रोग्राम के हिंदी पाठमट अद अभी बटनलावादने बलापुर मम तम अद बटनलावादने मम कैलनी विश्वविद्यालय इकन गए वगेम मत सहायवादने कीबोर्ड वादने चातुम गुणतिल वगेम क्लासिकल गिटार वादने कसून यासी वगेम कहोन वादने अम्मा जयरत्न मत के लाइना।